අමාත්‍ය රිෂාන් බදිවුදීන්ගේ නිවසේ සිටියදී පිලිසි මියගිය දැරිය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන අතර දැරිය මෙහෙකාර සේවයට පැමිණීමට පෙර රිෂාඩ් බදිවුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ පෙර සිටි කාන්තාවන් දෙදෙනෙකුගෙන්ද තවත් ප්‍රකාශ දෙකක් ලබාගෙන තිබෙනවා. මෙම දැරියට පෙර මෙම හිටපු අමාත්‍යවරයාගේ නිවසේ තවත් කාන්තාවන් දෙදෙනෙක් සේවිකාවන් ලෙස සේවය කර තිබෙනවා. එම කාන්තාවන් දෙදෙනාද මෙම නිවසට රැගෙන විත් තිබෙන්නේ මෙම දැරිය රැගෙන ආ පුද්ගලයා විසින් මයි ඔවුන් දෙදෙනා මේ වන විට ඩයිගම් ප්‍රදේශයේ සිටිනවා. එම කාන්තාවන් දෙදෙනාගේ ප්‍රකාශද ඊයේ දිනේදී සටහන් කරනු ලැබුවා. ඊයේ දිනේදී ප්‍රකාශ ලබා දෙන ලද මෙම නිවසේ මෙම දැරියට පෙර සේවය කළ සේවිකාවන් දෙදෙනාගේ ප්‍රකාශවල අඩංගු කරුණු පිළිබඳව විශ්ලේෂණාත්මක පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක. අපි පැහැදිලිවම කියනවා රිෂාඩ් බදියුදීන්ද එහෙම නැත්නම් වෙනත් ඇමතිවරයෙක්ද හිටියද ඇමතිවරයා දැන් නැද්ද කියන එක පිළිබඳව ගැටලුවකුත් නැහැ. එයා මොන තරාතිරම කෙනා වුණත් පැහැදිලිවම මේ විමර්ශන තාමත්ම කෙටි දිනක් ඇතුළත අපි අවසන් කරනවා. අවසන් කරලා ඒ මරණය සම්බන්ධව වගකී යුතු ඇයට දණ්ඩ නීති සංග්‍රහයේ අනුව උපරිම දඬුවම් ලබා දීමට අපේ රජයේ මැලි වෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම කියනවා. සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායම් දෙකක් පත් කර තිබෙන අතර එම කණ්ඩායම් දෙක දැරිය පෙර පදිංචිව සිටි අවිස්සාවෙල ප්‍රදේශයටද ගොස් දැරියගෙනුම ලැබූ පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ තවත් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත්තා. එමෙන්ම ඊයේ දින එම කණ්ඩායම් දෙක දැරිය පදිංචිව සිටි ඩයිගම ප්‍රදේශයේ නිවසට ගොස් ඇගේ මවගෙන් පියාගෙන් සහ සහෝදරයාගෙන් සහ සහෝදරියගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර දැරිය මෙහෙකාර සේවයට රැගෙන ආ තැරව් කරුගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඒ ඉන්න මොකද උනේ නංගිට එහෙම විස්තර මුකුත් ඒගොල්ලෝ කිව්වේ නෑ අපිට. මපින් ඇව්වෙත් නෑ. ඒ නම් අපි කියන්නේ අරේ මොකද උනේ අපේ නංගිට. එයා ගිනි තියාගත්තද එයාට තිබ්බද එහෙම උකට ඔයාලට තමයි කිව්වේ. ඒගොල්ලෝ එහෙම නෙමෙයි එයා වැරදිකාරයා. එයා මේ ඉන්නකොටම වැරදි කිරි ළමයේ. එහෙම කියලා තමයි ඒගොල්ලෝ කිකි ඉන්නේ මෙතන. ළමයාට ඒ වෙච්ච දෙනින් කිසිම දයක් කාන්නේ. ඒගොල්ලෝ අවිසාවලේ හිටියා සර්. අවිසාවලේ ඉද්දි මොකද උනේ කියලා. ඒකේ අයිතිකාරයා වහනවා සර්. ඒගොල්ලෝ දිටේ ගලා යනවා. ඒව කිසි දෙයක් දෙන් වැඩක් නැහැ නේ සර්. දෙන් ඕනේ ළමයට මොකද උනේ කියන එක කරද්දී මට ඉච්චර අපි දුප්පත් වෙලා අපිට උදවට කවුරුත් නැති ඉඳා අපි ණය වෙලා එහෙම ජීවත් වෙලා ඉන්න කට්ටියගේ ණය වෙලා මෙතනට ආනවා ළමයට වෙච්ච දෙනෙමි ළමයට අපේ ගෙදරදි මොනවද උනේ මෙරිච්ච දරුව ගෙනයි ඉන්න මගේ ළමයා ගෙනයි ළමිසෙක් ඉන්නවා එයා ගෙනයි ආන කතාව මෙතන අපිට තරහා ගන්න බෑ දුවගේ තින්දුරෙන් මන් දිවුරලා තියෙනවා මම කඳු බිඳුවක් දාන්න දුවට වෙච්ච දේ ඔයා ගන්නකම් කියලා මං අඬන්නේ ඒ වුණාට මේ වගේ තරහාගෙන ඉන්න මට මගෙන් ඇවිල්ලා ආහන කතාව මට ඉවස ගන්න බෑ කියන්න ගියානම් අම්මා එකනි කියන්න බෑ ඒ වචනේ ඒ වගේ ළමයට මෙතනින් සිද්ධ වෙලා ගිහලා තියෙනවා කියලා ඒගොල්ලෝ එහෙම බොරුවට මොනව වණ්ඩද මන් දන්න ඔයනවනම් අනිවාර්යයෙන්ම අපි පවුල කට්ටිය මෙරෙනවා මේකට හේතුව ආණ්ඩුව විතරයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.